අයිබෝවන්. ඔබ විශ්වසනීය පුවත් කාටත් කලින් රටට කියන ස්වාතන්ත්‍ර උපායනී රාත්‍රී 10 ප්‍රධාන පුවත් විකාශය සමගයි අදත් එකතු වෙන්නේ මම චරිත දනංජය බමුණු හේන්ද්‍ර මම නිශාන්ති දිරුක්ෂි දවස උණුසුම් කළ පුවත් සිරස්තල ප්‍රථමයෙන් වැඩ ලක්ෂී වැඩගෙන ඇමති බැසිල් රටට හෙලි කරයි වෛද්‍ය සිසුන්ට පහර දීමේ සිද්ධියට පස් දිනක් රක්ෂිත බන්ධනාකාරයේට कोलंबो नगर सीमा भी कोविड मरण के न अलुत हेलीदारा हुए। बद्रव्य बाहवित कर व्यपदवान्नन कोटु कर गनी में विशेष पुलिस में ही संवर्धन क्रियावली एट विद्वत पूर्ति के अंगे सहाय अत्यवश्याय अगमेति कियाय। रोहाल वलिन इवत करन कोरोना अपद्रव्य महाचन साउक्य एट तर्जन्या लोक साउक्य य कियाय। බ්‍රාකම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් 5 දෙනෙකු හෙට දිනේ දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ගැටුමින් තුවාල ලැබූ සිසුන් තිදෙනෙකු රාගම ශික්ෂණ රෝහලෙත් එක් සිසුවෙකු මේගම රෝහලෙත් ප්‍රතිකාර ලැබෙනවා. ඊට සම්බන්ධ පිරිසවලට තරාතිරම නුබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පොලිස් ප්‍රතිවරයාට දැනුම් දී ඇත්තේ. කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ රාගම වෛද්‍ය පීඨයේ පිරිමි නේවාසිකාගාරයේට පිටස්තර පුත්කලින් පිරිසක් අද අලුයම 3ට පමණ ඇතුළු වී තිබෙනවා. එහිදී එම පිරිස සිසුන්ට පහර දුන් බවයි නේවාසිකාගාරයේ රැඳී සිටි සිසුන් පවසන්නේ. 15 දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් එම පහර දීම සඳහා පැමිණ තිබෙනවා. පහර දීමෙන් අනතුරුව එම පිරිස නේවාසිකාගාර භූමියෙන් පලා ගොස් ඇති අතර එහිදී එක් පුද්ගලයෙකු සහ ඔවුන් පැමිණි මෝටර් රථයක් සිසුන්ගේ ග්‍රහණයට ගෙන තිබෙනවා. අලුයම් කාලයේ පොලිසිය පැමිණ අදාළ මෝටර් රථය රැගෙන යාමට උත්සාහ කරන අවස්ථාවේ උණුසුම් තත්වයක්ද ඇති වුණා. වෛද්‍ය පීඨයේ අභ්‍යන්තර ප්‍රශ්නයක් හේතුවෙන් කිසියම් ආරවුලක් පසුගිය දිනක ඇති වී තිබෙනවා. නවකවද සිද්ධියක් ඊට හේතු බවයි වාර්තා වන්නේ. එය මෙවන විට සමතේකට පත්ව ඇති අතර ඊට බාහිර පාර්ශවයක් මැදිහත් වීමට යමින් මෙම ගැටුම හටගෙන නැති බවයි වෛද්‍ය පීඨ සිසුන් පවසන්නේ. අභ්‍යන්තර ඇතිවෙච්ච ගැටලුවක් හේතුවෙන් මේ කියන්නේ ඒක ගැටලුව සමතේකට පත් වුණාන් පස්සේ මෙතන බාහිර පිරිසක් ගෙන්නලා ඊට වඩා ලොකු ප්‍රශ්නයක් ඇති කරන්න පිරිසක් කටයුතු කරා. පාර දීමත් එක්ක ළමයි එකතු වුණා. ඒ ළමයි එකතු වුණත් එක්ක එතන ලොකු ගැටලුවක් නිර්මාණය වුණා. එතන දාලා ගියේ ඒවා විස්තර වගේක් තියෙනවා. මෙතන පොල් සංවර්ධන අමාත්‍යාංශයේ වාහනයක් රජයේ ඐඩෙන්ටි එක තියෙනවා. ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රසංස්කරණ අමාත්‍යාංශය කියලා දාලා ඒකේ ඉතින් යට තියෙනවා පර්සනල් ස්ටාෆ් පොන්රබල් අරුන්දික ෆනෑන්ඩු MP පුත්තලම් දිස්ත්‍රික් එළවෙන චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මාතා මෙලෙස ප්‍රතිචාර දක්වුවා. ඇත්තටම මම මේ සිද්ධිය අද උදෑසන දැනගත්තේ. මම කෙලින්ම කියන්නට ඕන මේකට මගේ කියන කවුරු හරි සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් කරන පරීක්ෂණයක් තුල තීන්දුවක් ගන්න මම අනිවාර්යයෙන්ම පසුබට වෙන්නේ නැහැ. ඒ වගේම කවුරු හරි කියනවා නම් මේකට මම සම්බන්ධයි කියලා. මේකේ පරීක්ෂණයක් කරන්න එහෙම එකක් කරලා ඔප්පු කරොත් මම අනිවාර්යයෙන්ම මගේ අමාත්‍ය ධූරවලින් මම අනිවාර්යයෙන්ම අයින් වෙනවා. මේකේ තව පැත්තක් තියෙනවා. නවකවදයට විරුද්ධ වෙච්ච විශේෂඥ වෛද්‍යතුමියගේ දරුවෙකුට තමයි මේ විදිහට පහර දුන්නා. ඒ පහර දීපු සිද්ධියට තමයි මේ අනිත්‍යය සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා මට ආරංචි. ඒක මම ඇත්ත දන්නේ නැහැ. ඒ දරුවාගේ පැත්තෙනුත් ඒ දෙමාපියොත් කියන කතාවක් තියෙනවා. ඉතින් මේ දෙපැත්තම බලන්න. වෛද්‍ය පීඨයේ සිටින තම පුත්‍රයා විනත් මිතුරන් පිරිසක් සමග හදිසි රැස්වීමක් හේතුවෙන් වෛද්‍ය පීඨ නේවාසිකාගාරයට පැමිණ තිබෙනවා. එහිදී ගැටුම හටගෙන ඇති බවයි අදාළ සිසුවාගේ මව පවසන්නේ. එයා පළවෙනි වසරේ සිටම නවක වදයට විරුද්ධව ගොඩක් මේ ක්‍රියා කරපු එක්කෙනෙක්. පළවෙනි වසරේදීත් එයාට පහර දීමක් සිදු වුණා. එයාට කෝල් එකක් ඇවිල්ලා ඒගොල්ලෝ බැච් එකේ ඉමර්ජන්සි මීටින් කියලා. ඉතින් ඒකට තමයි එයා හොස්ටල් එකට ගියේ. ඒ කට්ටියත් එක්කම ඉතින් එයා එතනට ගිහිල්ලා ගේට්ව ගාව කතා කර කර ඉන්නකොට උඩ වසරේ ශිෂ්‍යයෝ තමයි ඇවිල්ලා මේ එයාට එකපාරටදී එතන 4-5 දෙනෙක්ට 50ක් 60ක් ආපුවාම හිතා ගන්න පුළුවන්. මේක දේශපාලන පක්ෂයක් මොකක්ද? කිසිම දේශපාලන ප්‍රශ්නයක් මෙතන නෑ. පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාද සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මේ රියදුරා විධිමත් අවසරයකින් තොරව තමයි මේ වාහනය අරගෙන ගිහිල්ලා තියෙන්නේ. රියදුරා සම්බන්ධව විනය පරීක්ෂණයක් කරනකම් ඔහුගේ වැඩ තහනමට ලක් කරලා තියෙනවා. කෙසේ වුවද සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන බව අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා අපකල විමසීමකදී සඳහන් කළා.
ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රතිබස්නාහල විසින් ජේෂ්ඨ පොලිස් අධිකාරී කැලණිය විසින් දැනටමත් විශේෂ පොලිස් කණ්ඩායමක් දෙකක් කරදවලා තියෙනවා මේ සම්බන්ධ අදාළ සිවිලම් පුද්ගලයන් අත්අඩංගුවට අරගෙන පරීක්ෂණ පවත්වන්න කියලා සිවිලම් පුද්ගලයන් තරාතිරම නොබලා ඔවුන්ට විරුද්ධව නීත්‍ය ක්‍රියාත්මක කරන්න කියලා මම පොලිස් ප්‍රතිමාට නියෝජ්‍ය දීලා තියෙනවා මෙම පාරදීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණද අකණ්ඩව ක්‍රියාත්මකයි මේ සිද්ධියෙන් තුවාල ලැබූ රාගම වෛද්‍ය පීඨයේ සිසුන් 3 දිනක් මේ වන විට රාගම රෝහලේ ප්‍රතිකාර ලැබමින් පවතිනවා ඒ වගේම තවත් තුවාලකරුවන් දෙදෙනෙක් මීගමුව රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින බවට අනාවරණය වුණා ඉන් එක් තුවාලකරුවෙක් මෙම රාගම වෛද්‍ය පීඨයේ සිසුවෙක් බවට අනාවරණය වුණා ඒ වගේම ඔහු මේ සිද්ධියට අදාළ සැකකරුවෙක් හැටියටත් අනාවරණය වුණා මේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණි පිරිසෙන් පුද්ගලයන් 6 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා ඒ වගේම අද දින සවස් කාලයේදී රාගම පොලිස් ස්ථානයේ වෙත පැමිණ තවත් 3 දිනක් බාර වී තිබෙනවා පසුකිය ජනවාරි මාසයේ සිට මේ දක්වා වූ කාලය තුල කොරෝනාවෙන් මරණයටපත් වූ කොළඹ නාගරික බල ප්‍රදේශයේ පදිංචි කරුවන් සියලු දෙනා එන්නත්කරණය සම්පූර්ණ නොකළ අය බව හෙළි වී තිබෙනවා මේ අතර අවුරුදු 12ට අඩු දරුවන් සිටිනම් දෙමව්පියන් අනිවාර්යෙන්ම බූස්ටර් එන්නත ලබා ගත යුතු බවයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසන්නේ ओमिक्रॉन वायरस प्रभेदेन आरक्षा विमट हैके इक्मनेन बूस्टर एनत लबा गनीमट कटियुतु करन लेसाई सौख्यांश जनताव गेन इल्ला सिरिन्ने जनवरी पलवेंदा सिट मे दक्वा कोलम नगरय तुल मियगिय सियलु देना एक्को एक मात्रावक हो लबा गेने ने असंपूर्ण एन्नत करनया एहेम नत्तम मास 6क 7क 8क इक्म गिहिल्ला तुंगेनी मात्राव लबा नोगत्ता कोलम नगरय तुल पहुगिय मे वर्षय तुल मियगिय आयगेन एकदु पुद्गलेकु हो तुंगन मात्राव लबा गत केने अपिट ගන්නට බැරි වුණා. ඔබ වහා වහාම තුන්වන බූස්ටර් මාත්‍රාව ලබා ගන්න. අන්තර්ජාලය ඔස්සේ වීඩියෝක් පළ කරමින් විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසින මහතා දැක්වුවේ මෙවන් අදහසක්. දීර්ඝ කාලීනව දවස් 120ක් දක්වා දරුවන්ට මේ කොවිඩ් තත්ත්වයේ අමාරු තියෙන පුළුවන්. ඊට පස්සේ දීර්ඝ කාලීනව විවිධ රෝග ලක්ෂණ දිගට තියෙන පුළුවන් කියලා මේ අය වාර්තා කරනවා. ඒ අතර තියෙන ප්‍රධාන දේවල් තමයි ඔළුවේ කැක්කම, ඇඟපත දුර්වලතාවය, නිදාගැනීමේ අපහසුතාවය. එහෙමනම් මේ තත්ත්වෙන් දරුවන් බේරා ගැනීමට 12ට අඩු දරුවන් ඉන්න දෙමව්පිය විශේෂයෙන්ම දැනගන්න ඕනේ. වහාම ගිහිල්ලා බූස්ටර් विविध राज्य आयतन केंद्र करवादी මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෙහෙයවීමෙන් බූස්ටර් එන්නත ලබා ගැනීමට ජනතාව උනන්දු කිරීම සඳහා අඬබිර කරුවන් යොදා ගැනීමෙන් විශේෂ පා ගමනක් සංවිධානය කර තිබුණා. ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හෂාන් අබේගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් වහම පැමිණ කොරෝනා තුන්වැනි එන්නත් වාර්තාව ලබා ගන්න. අද දවසේ වාර්තාව කොරෝනා ආසාදිතයන් 1156 දෙනා සමගින් සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 612322ක්. ඒ අනුව රෝහල්වල සහ නිවාසවල ප්‍රතිකාර ලැබන සංඛ්‍යාව 19156ක්. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 568849ක්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා අද වාර්තා කළ ඊයේ තහවුරු කළ කොරෝනා මරණ සංඛ්‍යාව 19ද සමගින් සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15502ක් දක්වා ඉහළ ගියා. රටේ සංවර්ධන ක්‍රියාවලිය අධීක්ෂණයට විද්වත් වෘත්තිකින්ගේ සහාය අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකින්ගේ සංගම් සංවිධානයේ නව නිලධාරී මණ්ඩලය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. ඒ අරලිය ගහ මන්දිරයේදී විද්වත් වෘත්තීන් 32ක් නියෝජනය කරමින් වෘත්තීය සංගම් 52ක එකමුතු වෙනුයි ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකින්ගේ සංගම් සංවිධානය පිහිටවා ඇත්තේ. රාජ්‍ය කිනියන වැඩපිළිවෙලට වෘත්තිවේදීන්ගේ සහාය ස්වේච්ඡාවෙන් ලබා දීමට සූදානම් පවයි එම සංවිධානයේ සභාපති දුලිත් පෙරේරා මහතා මෙහිදී පැවසුවේ. රටේ ඉදිරි ගමනවින් මින් 30ක සහයෝගය මෙම සංවිධානයට ලබා දෙන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. වැඩ ලක්ෂයක් දීපව්‍යාප්ත වැඩසටහන හෙට ආරම්භ වෙනවා. ශේෂ්ත්‍ර රසක් ආවරණය වන පරිදි ක්‍රියාවට නැංවෙන මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමයි.
මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඒ පිළිබඳ කරුණු පැහැදිලි කළා. මේ වර්ෂයේ පුරාම බලාපොරොත්තු වෙන්නේ ගම සමග පිළිසඳරකින් පස්සේ තෝරා ගන්න කටයුතු සාර්ථකව කරගන්න අපි පළවෙනි වතාවට මේ වර අයවැයෙන් දිස්ත්‍රික්ක 25ට වෙනම මුදල් වෙන් කරා. ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරු තමයි මුල්‍ය බලධාරියා වෙන්නේ. වචනේ පරිසමාත්‍යෙම විමධ්‍යගත කරලා තියෙන්නේ බලය බෙදලා තියෙන්නේ. අද රටේ ජාතික ඉලක්ක ළඟා කර ගැනීම සඳහා මෙම ගමෙන් එන යෝජනා ගලපා ගැනීම තමයි අපිට තියෙන ලොකුම අභියෝගය. අපි මේකෙදි විවිධ අංශ හතරක් මගින් ජීවනෝපායට මුල් තැන ලැබෙනවා. ඊළඟට ගමේ යටිතල පහසුකම් වලට තියෙනවා. ඊළඟට පරිසරය හා සමාජ සංවර්ධනය වැනි කාරණා හතරක් මුල් කරගෙන මේ කටයුත්ත කරන්නේ. එහිදී ප්‍රමුඛතාවය අපේ රටේ නිෂ්පාදනය වැඩි කරන්න. සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට මේ වන විටත් කටයුතු සම්පාදනය කර තිබෙනවා. ඒ සඳහා වැය කරන මුදල රුපියල් බිලියන 85ක්. අපි මුදලින් කිව්වොත් බිලියන 85ක් මුදලක් ඍජුව ගම සමග පිළිසඳර වෙනුවෙන් අයවැයෙන් වෙන් කළා තියෙනවා. අපි මේ ලක්ෂ්‍යය වැඩ පටන් ගන්නකොට අවම වශයෙන් එක ව්‍යාකෘතියකට මිලියනයක් පමණ මුදලක් වෙන් කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. වැය මුදල් වෙන් කිරීම තනිකරම විමධ්‍යගත කළා බලය නමේ ජනතාවට දීලා තියෙනවා. මහජන නියෝජිතයින්ගේ මගින් මෙච්චර කලක් කරපු එක කෙලින්ම ඍජුව මහජනයාම තීන්දුව తీරන ගැනීමේ ක්‍රමවේදයක් මේ අනුගමනය කරන්නේ. මේකෙදි අපි කරන්නේ ගමේ නිලධාරීන් එකතු වෙලා ගමේ ප්‍රජා නායකයන් එකතු වෙලා තෝරා ගන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න අපි මුදල් වෙන් කළා තියෙන්නේ. කණේතල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයට ඇමරිකා ඩොලර් මිලියන 500ක කෙටි කාලින් ණය ලබා ගැනීම සඳහා වූ කිවිසුම් අද අත්සන් තැබුණා. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය එස්.ආර්. ආටිගල ඉන්දියා රජය වෙනුවෙන් ඉන්දියා එක්සන් බැංකුවේ ප්‍රධාන සාමාන්‍ය අධිකාරී ගෞරව බණ්ඩාරියන මහතුරුණුයි අදාළ කිවිසුම් වලට අත්සන් කළේ. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දියා මහකොමසාරිස් ගෝපාල් බග්ලියන මහතුරුන්ගේ සහභාගීත්වයෙන් මුදල් අමාත්‍යංශයේ දී ගිවිසුමට අත්සන් තැබීම සිදු වුණේ. ඉන්දියානු අපනයන ආනයන බැංකු සහ යටතේ මෙම මුදල් පිරිනැමෙන්නේ. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගිය දෙසැම්බර් මස ඉන්දියාවේ කළ සංචාරයේ ප්‍රතිඵලයක් ලෙසයි මෙම මුදල් හිමි වුණේ. එම සංචාරයේදී බලශක්ති සංරක්ෂණය සඳහා දෙරට අතර ද්විපාක්ෂික සබඳතා ශක්තිමත් කිරීමට පියවර ගැනුණා. ඉන්දියාව මෙරට දීර්ඝකාලීන සමීපතම මිතුරවන අතර 1973 වසරේදී ප්‍රථම ණය මුදල මෙරටට පිරිනමා ඇත්තේ. ආර්ථික සංවර්ධනය, ජීවනෝපාය සංවර්ධනය, අධ්‍යාපන, සෞඛ්‍ය සේවා මෙන්ම තාක්ෂණික දැනුම දියුණු කිරීමටද ඉන්දියාව මෙරටට අඛණ්ඩව සහාය ලබා දෙනවා. දේශීය විනිමය වෙළඳපොලේ ඩොලර් සම්බන්ධව පවතින ද්‍රවශීලතා හිඟය මැදේ උවද ඉන්දියාව මෙසේ ලංකාවට සහාය ලබා දෙන්නේ සමීපතම විදුදමේ ප්‍රතිඵලයක් ලෙසයි. ඉන්දුනීසියා, ඊශ්‍රායල් හා ගැම්බියා නව දූත මණ්ඩල ප්‍රධානීන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. හමුව පැවැතුණේ අර්ලිය ගහ මන්දිරයේදී. ගැම්පියා අනේවාසික තානාපති මුස්තාෆා ජවාරා මහතා හා අග්‍රාමාත්‍යවරය අතර පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව හා අප්‍රිකාව අතර සමස්ත සහයෝගිතාව වර්ධනය කර ගැනීමට අවධානය යොමු වුණා. අප්‍රිකානු රටවල් කිහිපයක රාජ්‍ය සංචාරවල නිරත වෙමින් තම ජනාධිපති දුර කාලය තුල සබඳතා වර්ධනය කරගත් ආකාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සිහිපත් කළා. ශ්‍රී ලංකා ඉන්දුනීසියා රාජතාන්ත්‍රික සබඳතා ආරම්භ කර 70 වසරක් සපිරීම නිමිත්තෙන් වැඩසටහන් රැසක් සැලසුම් කර ඇති බවයි ඉන්දුනීසියා තානාපතිනි දේවි ගුෂ්ණා ටෝබින් මහත්මිය මෙහිදී අවධාරණය කළේ. ක්ෂේත්‍ර රැසක ද්විපාක්ෂික සබඳතා ශක්තිමත් කරගත හැකි බවද ඇය මෙහිදී සඳහන් කළා. ශ්‍රී ලංකාව හා ඊශ්‍රායල් අතර ත්‍රස්තවාදී වැළැක්වීම වැනි ක්ෂේත්‍රවලදී අතීතයේ පැවති සහයෝගිතාව පෙන්වා දුන් මෙරට ඊශ්‍රායල් අනිවාසික තානාපති නවුර් ඉෂ්ටාග් ගිලොන් මහතා සහයෝගිතාව වර්ධනය කරගත හැකි නව ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳ කරුණු ඉදිරිපත් කළා. ශ්‍රී ලංකාවට ආයෝජකින් ගෙන්වා ගැනීමට හා සංචාරක ව්‍යාපාරයේ ඉහළ නැංවීමට කටයුතු කිරීමට ශ්‍රී ලංකා නියෝජිත පිරිස මෙම සාකච්ඡා තුනේම කැමැත්ත පළ කළා. මද්රව්‍ය භාවිත කර රිය දහවණය කරන්නන් වැටලීමේ විශේෂම හියුම් අද සිට ආරම්භ කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා. එසේ රිය දහවණය කර වරදකරුවෙකු වුවහොත් රියදුරු බලපත්‍රය අහෝසි වන බවයි ඒ මහතා කියා සිටියේ.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය වෙතින් ගිය මාසේ 24 වෙනිදා වෛද්‍ය සහතික ලබා ගන්න 1213 දෙනෙක් පැමිණ තිබෙනවා. එයින් 145 දෙනෙක්ගේ සාම්පල් වල මත්ද්‍රව්‍ය ගන්න අය බවට අනාවරණය වෙලා තියෙනවා. ගංජා, හෙරොයින්, අයිස් ඒ වගේ මත්ද්‍රව්‍ය මේක ඉතාම භයානක තත්ත්වයක්. මාර්ග ආරක්ෂාවට බරපතල තර්ජනයක්. මත්පැන් පානීය කිරීම පිළිබඳව නිරන්තරයෙන් ශ්වසන වායු පරීක්ෂණ, බ්‍රතලයිස පරීක්ෂණ සිදු කරමින් ඒ කටයුතු කළත් මත්ද්‍රව්‍ය පානීය කරමින් මේ ආකාරයට ගමන් කරන අය පිළිබඳව එවැනි මෙහෙයුම් නිරන්තරයෙන් ක්‍රියාත්මක වීම සිදුනේ නැහැ. අද දිනේ සිට ලංකාව පුරා දැවැන්ත මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් මත්ද්‍රව්‍ය භාවිතා කරලා වාහනයක් පදවලා ඒ සම්බන්ධයෙන් වැරදිකරු වුණොත් ඔහුගේ රිය බලපත්‍රය අහෝසි වෙනවා. ඒ නඩුව අවසන් වන තුරු රිය බලපත්‍රය తాවකාලිකව අත්හිටවනවා. රුපියල් මිලියන 11කට වඩා වටිනා විදේශ මුදල් තොගයක් රටින් පිට කිරීමට උත්සාහ කිරීමේදී එම මුදල් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ සමග තවත් ප්‍රවෘත්ති කිහිපයක් කැටියෙන්. ශ්‍රී ලංකා රේගුවේ මද්‍රව්‍ය පාලනාංශයේ නිලධාරීන් දිගු කලක් තිස්සේ සිදු කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසයි මෙම ජවාරම හෙළිකර ගැනීමට හැකි වුණේ. මෙම සැකකරුවන් දෙදෙනා ඩුබයි බලා යාමට තැත් කිරීමේදී අත්අඩංගුවට පත් වුණේ. ඔවුන්ගේ ගමන් වල තුල සූක්ෂම ලෙස සංගවා තිබූ යුරෝ 46000ක් එහිදී සොයා ගනුණා. හෂිෂ් කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 926ක් සමග පුද්ගලිකු විශේෂකාර බලකාය මගින් අත්අඩංගුවට ගනුණා. ඒ ග්‍රෑන්ඩ් පාස් මහවත්තපාර ප්‍රදේශයේදී මෙම මද්‍රව්‍ය තොගේ වටිනාකම රුපියල් ලක්ෂ 40කට අධික බවයි විශේෂකාර බලකාය පවසන්නේ. සැකකරු සමග විද්‍යුත් තරාදියක් සහ ජංගම දුරකථන දෙකත් අත්අඩංගුවට ගනුණා. අලුත්ගම මොරගල්ල වෙරළ තීරයේ දියනෑමට ගිය පාසල් සිසුන් 6 දෙනෙකුගෙන් එකයිකු දියගිලි මිය ගියා. මොවුන් 6 දෙනා දිය ගසාගෙන ගොස් ඇති අතර වෙරළේ සිටි පුද්ගලයෙකු ඉන් 5 දෙනෙකු බේරාගෙන තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ කළුවා මෝදර ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි සිසුවෙක්. ජනතාව හාම්පුතුන් ලෙස සලකා රාජ්‍ය සේවකයන් තම සේවා කාර්යක්ෂමව ඉටු කිරීමට වග බලාගත යුතු බව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා අවධාරණය කළා. ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ විවෘතාංශයේ විභාගයේ සමත්ව රාජ්‍ය පරිපාලන සේවයට ඇතුළත් වීමට නියමිත නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. තෝරාගත් නිලධාරීන් 199 දෙනෙකු ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ මාස 6ක පූර්ණකාලීන නේවාසික පුහුණුව අවසන් කිරීමෙන් අනතුරුවයි ඔවුන් වෙනුවෙන් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්වුණේ. එහිදී අදහස් දැක්වූ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා රාජ්‍ය සේවය හොඳ පැත්තකටද නරක පැත්තකටද කියන එක තීරණය කරන්නේ මේ රටේ මිලියන 22ක් වූ ජනතාව. මම දකින්නේ රාජ්‍ය සේවය තමයි මේ රටේ කාර්යක්ෂකම සේවය පෞද්ගලික අංශයටත් වඩා. මහජනතාව කියන්නේ ඔබට වැටුප් ගෙවන ඔබගේ හාම් පොතුන්. ඔවුන් ගෙවන බදු මුදලෙන් තමයි ඔබට වැටුප් ගෙවන්නේ. ඔබ තියෙන වැඩ තමන්ගේ වැඩ හෝ තවත් වැඩ හෝ හොයලා වෙනත් අයකට උදව් හරි කළා පුළුවන් තරම් ඒ කාල සීමාව තුළ රාජකාරී වෙලාවක් හිතන්නේ නැතුව තමන්ට තියෙන රාජකාරිය එදිනෙදා කී හරි වෙලා ඉවර කළ ජනතාව වෙනුවෙන් නිලධාරීන් විදිහට කළ හැකි සේවය උපරිම වශයෙන් කරන්න. කර්මාන්ත 2022 ජාතික ප්‍රදර්ශනයේ හෙට සිට ලබන 6 වෙනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිසරයේදී පැවැත්වෙනවා. කර්මාන්ත අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයයි ජාතික කර්මාන්ත ප්‍රදර්ශනී සංවිධාන කර ඇත්තේ. මෙරට ප්‍රමුඛතම කර්මාන්ත ක්ෂේත්‍ර 20ක් නියෝජනය කරමින් ප්‍රදර්ශන කුටි 300ක් ඊට එක් කිරීමට කටයුතු කර තිබෙනවා. අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ආරාධනින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනුයි ප්‍රදර්ශනය විවෘත කෙරෙන්නේ. විශ්වවිද්‍යාල තුල විදේශ භාෂා අධ්‍යයන කටයුතු ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. මෙයටතේ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ඉදිකළ නව ජපන් භාෂා විද්‍යාගාරය විවෘත කෙරුණා. ඒ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ උපදේශක කවකාමේ ටකායුකි මහතාගේ මූලිකත්වෙනි. රජරට විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශය ඉදිරිපත් කළ ව්‍යාපෘති වාර්තාවකට අනුවයි මෙම භාෂා විද්‍යාගාරය ලබා දී ඇත්තේ. ජපන් භාෂා අධ්‍යයන කටයුතු ප්‍රවර්ධනය උදෙසා එරට ප්‍රධානයක් ලෙස මේ සඳහා වැය කළ මුදල රුපියල් 1,22,00,000කට අධිකයි. රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සංජීවනි ගිනිකතර මහත්මිය සහ ජපන් භාෂා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය ඔලකංවත්තේ චන්ද්‍රසිරි ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයේ මූලිකත්වයෙන් මෙම කටයුතු සංවිධාන කෙරුණා. මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ 90 වන සැමරුම් උත්සවය පසුකේතා පැවැත්වුණා.
මෙරට ප්‍රධාන බෞද්ධ පාසලක් ලෙස හැඳින්වෙන මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය ආරම්භ වන්නේ 1932 වර්ෂයේ ජනවාරි මාසයේදී. එහි ආරම්භක විදුහල්පතිවරිය වන්නේ හිල්ඩා කුලරත්න මහත්මියයි. පාසල ගොඩනැගීම සඳහා දායකත්වයේ ලබා දුන් ආදී කතුරුන් සීකිරි මහා විද්‍යාලය නගා සිටවීම සඳහා දායකත්වයේ ලබා දුන් විදුහල්පතිනියන් ඇගීමද මෙම උත්සවයට සමගාමීව සිදු කෙරුණා. මීට සමගාමීව ආගමික වැඩසටහන් කීපයක්ද සැඹුරුම් උළෙලට එක් කර තිබුණා. එම කටයුතු සිදු කෙරුණේ මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය තිමුල් කුඹුරේ විමල ධම්ම ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි. ලේතන්දීමේ පින්කමක්ද පැවැත්වුණු අතර ඒ විද්‍යාලයේ රේන්ජර් බලදක්ෂ කණ්ඩායම සංවිධානය කළා. විදුහල්පතිනි ශශිකලා සිනාදීර මහත්මියගේ මූලිකත්වයෙන්ුයි සැඹුරුම් උළෙල සංවිධානය කර තිබුණේ. කොළඹ ඉසිපතන විද්‍යාලයේ 70 වන සංවත්සරය වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබෙනවා. බෙයටතේ විද්‍යාලයේ සංවර්ධනය වෙනුවෙන් අපකැප වූ හිටපු විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ට පින් පැමිණවීමටත් වත්මන් ආචාර්ය මණ්ඩලය හා දරුවන් ඇතුළු සියලු දෙනාට ආශිර්වාද කිරීමක් උදෙසා සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පැවැත්වුණා. සර්ව රාත්‍රික පිරිත් දේශනයේ අවසානයේ 79 නමක විශේෂ දානමය පින්කමක් අද පෙරවරුවේ පැවැත්වුණා. මෙම හිල් දානමය පින්කමෙන් අනතුරුව සිසු ආගමික පූජකවරුන්ගේ ආශිර්වාද පූජා පැවැත්වුණා. ඉසිපතන විදුහලේ 70 වෙනි සංවත්සරයේ වෙනුවෙන් මහර්ගම අපේක්ෂා රෝහලේ රෝගීන් උදෙසා ලේ දන් දීමේ පින්කමක් සංවිධාන කර තිබුණා. ස්වාධීන රූපහානේ ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝවන්.